බෞද්ධ රූපවාහිනී නාලිකාව විකාශනය කරන සදා මුතුවැල ධර්මදේශනා මාලාවට අයත් තවත් උතුම් මෝදායකත්ව සද්ධර්ම දේශනාවක් මෙතෙන් සිට විකාශනය කරන්නටයි සෝදානම් වන්නේ. සදහවත්නි නිකවරටිය රසනායකපුර නෙළුම්කල පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරන්නට යෙදුණු මේ උතුම් සද්ධර්ම දේශනය පැවැත්වීම සඳහා ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවතුමින් පාද නමස්කාරයෙන් උතුව දම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි ඕස්ට්‍රේලියාවේ පදිංචි රංජිත් පෙරේරා රනිල් පෙරේරා යන පුතුණුවන් දෙපළත් දියණිය සඳිනි පෙරේරාත් ඉඳුනි රූපසිංහ චම්මි ප්‍රනාන්දු තිලොක්ෂා සහ ශනාය යන මිනිබිරියන් දෙපළත් කළුතර පදිංචි කාන්ති සමරතුංග මුසිරි ගුණරත්න බැසිල් සමරතුංග නිමල් රංජි මංජුල ප්‍රසාද් බුද්ධිකා නිරෝෂණී මයිකල් සමරතුංග ඇතුළු ඒ පවුලේ සුපින්නතුන් පිරිසයි අද දායකත්ව සද්ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ ගණමින් කටයුතු කරන්නේ. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමින් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්
කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලෝ ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මන් භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර වීමේ පරමාර්ථය ඇතුවයි. පින්නතුනි ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම සද්ධර්ම දානානි සංසයෙන් සහ සද්ධර්ම ශ්‍රවණානි සංසයෙන් ලැබෙන කුසල කර්මයන් හේතු කරගෙන මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ දණ්ඩ වර්ගයේ සඳහන් වන 14 වෙනි ගාථා රත්නය. අලංකතෝචේපි සමං චරේය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛු. අපේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තමයි මේ උතුම් වූ ගාථා රත්නේ දේශනා කොට වදාළේ. සන්තති මහා අමාත්‍යවරයා මූලික කරගෙන පින්නතුනි කොසල් රජුරු කියලා කියන්නේ ජම්බුද්දීපේ හිටපු මහා සටන්කාමීන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් බව අපේ පින්නතුන් මීට කලිනුත් ධර්මදේශනාවල් වලින් අහලා තියෙනවා. කොසල් රජිරුවන්ගේ රාජ්‍යයේ හිටපු ඉතා ප්‍රබල අමාත්‍යවරයෙක් තමයි මේ සන්තති ඇමති කියලා කියන්නේ. ඉතාම දක්ෂයි ක්‍රියාශූරයි. කොසල් රාජ්‍යයේ එක පිටිසර ගමක එක කාලෙක ඇති වුණා කැරැල්ලක්. මේ කැරැල්ල මර්ධනය කරන්න කොසල් රජුරුව විසින් බාර කළේ මෙන්න මේ සන්තති කියන අමාත්‍යවරයාට. සන්තති අමාත්‍යවරයා බොහොම කැමැත්තෙන් ඒ රාජකාරිය බාරගත්තා. සන්තති අමාත්‍යවරයා මේ කැරැල්ල සංසිඳවන්න එන බව දැනගත්ත ඒ පිටිසර කැරලිකරුවන් අමාත්‍යවරයා එන න්‍යායෙන් ඒ කැරැල්ල නතර කළා. ඒ කාරණාවෙන් අපිට පේන්නේ සන්තති අමාත්‍යවරයාට කොයිතරම් ගෞරවය කොයිතරම් බයක් මේ රටවැසියන් තිබුණද කියන කාරණාව. ඒකයි ඉතා ප්‍රබල අමාත්‍යවරේ හැම කාර්යයක් සම්බන්ධයෙන්ම බොහෝ දක්ෂයි කියලා සඳහන් කළේ. කෙසේ වෙතත් ඒ ප්‍රදේශයට ගිහිල්ලා කැරැල්ල සංසිඳිලයි තියෙන්නේ කියන කාරණාව කොසල් රජුරුවන්ට දැනුවත් කළා. රජුරුවන්ට ඒ පිළිබඳව ලොකු සතුටක් තියෙනවා. අමාත්‍යවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් නැවත රාජමාලිගාවට පැමිණියාට පස්සේ රජුරුවන්ගේ සතුට නිසා සාමාන්‍යයෙන් රජෙක් නොකරන දෙයක් කොසල් රජුරුව කළා. ඒ තමයි තමන්ගේ රාජ්‍ය දවස් 7කට
මේ ඇමතිවරයාට බාර කළා. පින්නතුනි සාමාන්‍ය රජෙක් නොකරන වැඩක් කියලා මම සඳහන් කළේ මේක ඉතාම භයානක කාර්යයක්. තමන්ගේ රාජ්‍ය බාර දෙනවා කියන එක. කොසල් රජුරෝ කොයිතරම් ප්‍රබල රජෙක් වුණත් රාජ්‍ය තව කෙනෙකුට පැවරුවාට පස්සේ ඒ රාජ්‍ය මෙහෙයවන්නේ ඒ පවරපු පුද්ගලයන්. රට වැසියෝ, ඇමතිවරු, සිටුවරු මේ සියලු දෙනාම ඊළඟට යටත් වෙන්නේ රාජ්‍ය පාලනය කරන කෙනාට. එතකොට මේ රජ්ජුරුවෝ යම් නීතියක් පනවනවාද ඒ නීතිය ක්‍රියාත්මකයි. ඉතින් බැරි වෙලාවත් මෙන් අලුත් රජ්ජුරුවෝ නියෝගයක් කළා නම් කොසල් රජු මරන්න කියලා. ඒක රාජ නියෝගයක් නිසා ඒ ක්‍රියාව නමුත් කරන්න වෙනවා. ඉතින් ඒ තරම් බැරෑරු. අවශ්‍ය නම් රජු මරවලා තමන්ට කෙලින්ම රජ වෙන්න පුළුවන්. නමුත් කොසල් රජු සන්තති අමාත්‍යවරයාත් අතර මොන තරම් මිතුදමක් තියෙන්නේ ඇද්ද? කොයි තරම් විශ්වාසයක් තියෙන්නේ ඇද්ද? කොයි විදිහේ සහෝදර බැඳීමක් තියෙන්නේ ඇද්ද? වෙනදින සහෝදර බැඳීමක් කියලා කීවත් අපි දන්නවා මේ රජවරු පිළිබඳව කතා කරනකොට තමන්ගේ සහෝදරයා මරලා රජකම ගත්ත රජවරු සහෝදරයෝ පිළිබඳව. ඉතින් එහෙනම් ඇතැම් සහෝදරයන්ගේ සහෝදර ප්‍රේමයත් ඉක්මවා ගියපු පුදුම බැඳීමක් මේ දෙන්න අතර තිබිලා තියෙනවා. ඒ නිසායි රජ්ජුරුව සැකක් බයක් නැතුව රාජ්‍ය භාර දෙන්නේ. රාජ්‍ය භාර දුන්නා විතරක් නෙමෙයි නර්තනයේහි ගායනයේහි ඉතාමත්ම දක්ෂ විශේෂිත කාන්තාවකුත් සන්තති අමාත්‍යවරයාට ලබා දෙනවා මේ දවස් 7 ඇය නිසා සතුටු වෙන්න කියලා. රාජ්‍ය භාරගත් සන්තති ඇමති රාජ්‍ය කටයුතු විචාරමින් ඊට වඩා විනෝද වෙමින් කමින් බොමින් අර කාන්තාව දක්වන නැටුම් බලමින් ගැයුම් අසමින් හරි විනෝදයෙන් ඒ කාලය ගත කළා. දවස් 7ක් ගත වෙනකොට ඒක දවසක් පැන් සැනහෙන්න පිටත් වුණා. ඉතින් ජය පැන් බීලා සුරාවෙන් මත් වෙලා ඉන්න වෙලාවක් ඇතු පිට නැගලා ස්නානය කරන ස්ථානයට යනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වදිනවා. ඈතින් දැක්කා. රජ්ජුරුව තාම ඉන්නේ වාහල් කඩ ළඟ. භාග්‍යතුන් වහන්සේ මග වඩිනවා දැකලා ඇතාගේ පිට උඩ ඉඳලම හිස නමලා භාග්‍යතුන් වහන්සේට ආචාර කළා. බුදුරජාණන් වහන්සේ සන්තති අමාත්‍යවරයා දිහා බලලා සිනහ පහල කළා. අපේ භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළ බව ආනන්දයන් වහන්සේ දැනගත්තා. ඒ දැනගන්න විදිහත් අපේ පින්නතුන් ධර්මදේශනාවල් වලින් අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිනහ පහල කරන්නේ නැහැ. ඉතා විශේෂ කාරණාවක් නිසා තමයි සිනහ පහල කරන්නේ. ඒ සිනහ පහල කරනකොට දන්ත ධාතුන් වහන්සේලාගෙන් නික්මෙන සුදෝසුදු බුදුරැස් බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුව තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරනවා කියලා සඳහන් කරනවා. මේ හැම රශ්මි කදම්බයක්ම එහෙමයි. ෂඩ් වර්ණ රශ්මිය බුද්ධ ශරීරයෙන් නික්මෙනකොට විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ හැම රශ්මි කදම්බයක්ම භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කරලා තමයි ඈතින් ඈතට නික්මිලා යන්නේ කියලා. ඉතින් මේ සුදු බුදුරැස්
ශීර්ෂ ධාතුව ප්‍රදක්ෂිනා කරනකොට තමයි පිටුපසින් වඩින සංඝයා දැනගන්නේ වාගිතුන් වහන්සේ සිනහ පහල කළා කියලා. ඉතින් ආනන්දයන් වහන්සේ අහනවා ස්වාමීනි වාගිතුන් වහන්සේ සිනහ පහල කළේ මොන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ සඳහන් කළ ආනන්ද අර අමාත්‍යවරයා දැක්කද? ඇතාගේ පිටේ උඩ ඉන්න රජු එහෙමයි ස්වාමීනි. ඔය ඉන්නේ රජු නෙමෙයි. ඔය ඉන්නේ සන්තති ඇමති. ඔය සන්තති අමාත්‍යවරයා අද හවස මම මුණ ගැහෙන්න එනවා. මුණ ගැහෙන්න ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරලා රහත් වෙලා පිරිනිවන් පානවා කියලා. මේ කතාව ඒ අවට හිටපු සියලු දෙනාටම ඇහුණා. එතන සම්මාදිට්ඨිකයොත් හිටියා, මිත්‍යා දෘෂ්ටිකයොත් හිටියා. මිත්‍යා දෘෂ්ටිකයෝ ඒක ආයුධයක් කරගත්තා. මිත්‍යා දෘෂ්ටිකයෝ කියනවා බලන්නකො මේ ශ්‍රමණ බවත් ගෞතමයා කියන කතාව. උදේ ඉඳලා රෑ වෙනකම්ම රාරක්කු බීලා මත් වෙලා ඉන්න සන්තති ඇමති අද හවස භාගිතුන් වහන්සේ ළඟට එනවලු, නැත්නම් ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට එනවලු. එනවා විතරක් නෙමෙයි ඇවිල්ලා බණ අහලා රහත් වෙනවා කියලා කියන්නේ. ඔය ශ්‍රමණ බවත් ගෞතමයා ඔය වාගේ කතා කියන්න හරි දක්ෂයි. කටට එන එක කියනවා. අද තමයි ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වචනය බොරු කරන්න තියෙන හොඳම දවස. අපි හැන්දෑ වෙනකන් බලමු එහෙනම් කියලා. සම්මාදිට්ඨික මිනිස්සු කියනවා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් යමක් දේශනා කළොත් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ අද දේශනා කළා සන්තති ඇමති අද රහත් වෙනවා කියලා. අද අපට පුළුවන් වෙයි භාග්‍යතුන් වහන්සේගේ තරමත් සන්තති ඇමතිගේ තරමත් දැකගන්න. සම්මාදිට්ඨික පිරිස් එහෙම කතා කළා. පින්නතුනි මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා නැවත විහාරයටම වැඩම කළා. සන්තති ඇමති උදේ ඉඳලා රෑ වෙනකම්ම ජල ක්‍රීඩා කළා. හවස් වෙනකම්ම ජල ක්‍රීඩා කරලා එයින් නැගිටලා උයනට ගිහිල්ලා නැවත සුරා බොන්න පටන් ගත්තා. සුරා බීලා ශාලාවේ ඉන්න වෙලාවේ, උයනේ විවේක ස්ථානයේ ඉන්න වෙලාවේ අර කාන්තාව නැවතත් තමන්ගේ කාර්ය නර්තනය සහ ගායනය රජු සතුටු කිරීම සඳහා දක්වන්න පටන් ගත්තා. මේ කාන්තාව මේ වෙනකොට දවස් 7ක්ම එක දිගටම නටනවා. තමන්ට නර්තනයේ යෙදෙන්න තියෙන නිසා මේ දවස් 7 පුරාම ඇය ආහාර ගත්තේ ඉතාමත්ම අඩුයි. ආහාර පාන වැඩි වුණහම නර්තනයට බාධා වෙන නිසා එදත් ඇය ආහාර ගත්තේ බොහොම අඩුයි. මේ නර්තනයේ අතරතුර ඇයට තදබල කුසේ වේදනාවක් ඇති වුණා. අර ආහාර හිගේ නිසා ඒ කුසේ වේදනාව මුල් කරගෙනම ඇය නටන ගමන්ම මැරිලම වැටුණා. සන්තති අමාත්‍යවරයා දැනගත්තා ඇය මැරුණ බව. අමාත්‍යවරයාට ඒක දරාගන්න බැරුව ගියා. පුදුමාකාර වේදනාවක්, පුදුම දුකක් 7 දවසක් මුළුල්ලේ තමන්ව සතුටු කරපු ඇය මරණයට පත්වීම නිසා සන්තති ඇමතිට ඇති වුණා. ඇමති කල්පනා කළා මේ දුකෙන් මාව මුදවන්න සමත් වෙන කෙනෙක් නම් ලෝකේ නැහැ. යම් කෙනෙක් ඉන්නවා නම් ඒ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේම විතරයි.
එහෙම හිතලා නැගිටලා සියලුම ආභරණයන්ගෙන් සැරසිලා මේ වෙලාවේ ඉන්නේ සැරසිලාමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පහුගිය දවස් හතක් අද වෙනකම්ම මාව නර්තනයෙන් සහ ගීතයෙන් සතුටු කරපු නාටිකාංගනාව අද හවස නර්තනය යෙදිලා ඉන්න අතරතුරම මැරිලම වැටුණා. ස්වාමීනි, ඇගේ මරණය සම්බන්ධයෙන් මට තියෙන්නේ දරාගන්න බැරි තරම් දුකක්. හිතේ බුරබුරා නැගෙන ඒ සන්තාපය දුරු කරගන්න නම් භාග්‍යතුන් වහන්සේ ළඟට යන්නම ඕනේ කියලා මට හිතුණා. මගේ හිතේ සන්තාපය දුරුකරන්න මේ ලෝකේ සමත් කෙනෙක් වැඩ ඉන්නවා නම් ඒ භාග්‍යතුන් වහන්සේමයි කියලා මට හිතුණා. ස්වාමීනි, මගේ ඒ දුක තුනී කරන්න මට උදව් කරන්න කියලා කීවා. අපේ බුදුරජාණන් වහන්සේ සන්තති ඇමතිට මතක් කළා, සන්තති ඔබ ආවේ හොඳම තැනට. දුක නැති කරගන්න සුදුසුම තැනටයි ඔබ ආවේ. ඒ සඳහා මම ඔබට උදව් කරන්නම් කියලා සන්තති ඇමතිට සඳහන් කළා. අමාත්‍යවරේ, අති දීර්ඝතර වූ මේ සංසාරී ඔය කාන්තාව ඔබ ළඟ මරණයට පත්වෙච්ච වාර සීමාවක් නැහැ. ඔය කාන්තාව මරණයට පත්වීම නිසා ඇය වෙනුවෙන් ඔබ හඬපු වැළපුණු වාර සීමාවක් නැහැ. ඒ හඬන වැළපෙන අවස්ථාවන් වල ඔබේ ඇස්වලින් ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. අමාත්‍යවරය, මේ සසරේ තරම් දිගයි. මේක ඒ සසරේ තවත් එක අවස්ථාවක් විතරයි. මේ ආදි වශයෙන් අනමතග්ග සංයුක්තයේ සඳහන් ආකාරයට මේ අමාත්‍යවරයාට සසර පිළිබඳව දක්වලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව කරහම සන්තති අමාත්‍යවරයා සියලු ආභරණ දරාගෙනම සව් කෙලෙස් නසලා අරහත්වයම ලබා ගත්තා. පින්නතුනි, රහත් වුණාට පස්සේ මේ අමාත්‍යවරයා තමන්ට තව කොච්චර ජීවත් වෙන්න අවශ්‍ය තියෙනවද කියලා බැලුවා. දැන් රහතන් වහන්සේනේ, තමන් රහත් වෙනකොට තමන්ගේ ආයුෂත් ඉවර වෙලයි තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි මගෙත් ආයු සංස්කාරය ඉවරයි, මටත් පිරිනිවන් පාණ්ඩ අවසරයි කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, හොඳයි, නමුත් නිකම්ම පිරිනිවන් පාන්න එපා. මිත්‍යා දෘෂ්ටිකව බලාගෙන ඉන්නේ අද මෙතන මොකද වෙන්නේ කියලා. ආංගේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ මිත්‍යා මතය දුරු කරන්න ඕනේ. ඒක දුරු කිරීම සඳහා ප්‍රතිහාර දක්වන්න. ප්‍රතිහාරය දක්වලා පිරිනිවන් පාන්න කියලා. සන්තති රහතන් වහන්සේ තල් ගහක් තරම් උසට අහසට නැගලා නැවත බැහැලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. තල් ගස් දෙකක් තරම් අහසට නැගලා නැවත බැහැලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. තල් ගස් තුනක්, හතරක්, පහක්, හයක්, හතක් තරම් උසට අහසට ගමන් කරලා නැවත භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. තමන් කොයි තරම් ඉහළට ගියත් තාමත් භාග්‍යතුන් වහන්සේට වඩා පල්ලෙහිමයි ඉන්නේ කියන කාරණාව ඒ කරුණෙන් පසක් කරලා
නැවත තල් ගස් හතක් තරම් උස අහසට පැන නැගලා අහසේ පලක් බැඳගත්තා. බුදුරජාණන් වහන්සේ මුලින් මතක් කරලා තිබුණා ඔබ මේ තරම් ඉක්මනට අරහත්වේ ලබන්න සංසාරේ කරපු පින්කම් මොනවද කියන කාරණාව මේ අයට මතක් කරලම පිරිනිවන් පාන්න කියලා. අහසේ පලක් බැඳගෙන තමන්ගේ අතීත කර්මයේ සිහිපත් කළා. සියලු දෙනාටම ඇහෙන්න ප්‍රකාශ කළා. සියලු දෙනාටම ඇහෙන්න භාග්‍යතුන් වහන්සේටයි කතාව කියන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙයින් මහා කල්ප 91කට ඉස්සරලා 91කට කලින් මේ ලෝකේ පහළ වුණා විපස්සී කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ මමත් මනුලව ඉපදිලා හිටියේ. තරුණ වයසට ආපු මම කල්පනා කළා මිනිස්සුන්ට කරදරයක් නොවි මිනිස්සුන්ටත් පින් සිද්ධ වෙන්න මටත් කුසල් රැස් වෙන්න මා විසින් කළ යුතු යම් කාර්යයක් තියෙනවාද කියලා. මට ඒ වෙලාවේ මතක් වුණා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන දවස මහ ජනතාවට දැනුවත් කරන එක මට මහත් වූ ලාභයක් කියලා. ඒ නිසා මම ඒ කාරණාව තෝරගත්තා. විපස්සී භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන කාලෙට පිනතුනි දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා අවුරුදු 84,000ක් විපස්සී භාග්‍යතුන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ පරමායුෂය. ඉතින් හැමදාම ධර්ම දේශනා කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සෑහෙන දවසක් විවේකයෙන් ඉඳලා තමයි ධර්ම දේශනා කරන්නේ. ආංගයේ ධර්ම දේශනා කරන දවස කවදද කියන එක මිනිස්සුන්ට දැනුවත් කරන එක තමයි මේ තරුණයාගේ කාර්යය වෙලා තිබුණේ. ඔහු ඒක අපූර්වට කළා. උපෝසත දවස්වලට පෙහෙවස් සමාදන් වුණා. අන්‍ය බොහෝ දෙනා සිල් ගන්ඩ යෙදෙව්වා. මිනිස්සුන්ට දන් දෙන්න උනන්දු කෙරෙව්වා. ගුණ පුරන්ඩ මිනිස්සු උනන්දු කෙරෙව්වා. තමනුත් ඒ විදිහටම දන් දීල සිල් රැකලා ගුණ පුරලා ජීවිතයට හොඳ සාධාරණයක් කරගත්තා. මේ කාලේ එක දවසක් බන්දුමති නුවර බන්දුම රජතුමා කියලා කියන්නේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ තාත්තා. මේ තරුණයා දැකලා කතා කරලා අහනවා ඔබ මොනවද කරන්නේ කියලා. ස්වාමීනි මහරජතුමනි විපස්සී භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන දිනයේ මිනිස්සුන්ට මම දැනුවත් කරනවා. දන් දෙන අයත් දන් නොදෙන අයත් දානෙහි උනන්දු කරවනවා. ඔවුන් සීලෙහි උනන්දු කරවනවා. මමත් සිල් ගුණ මත පිහිටලා කටයුතු කරනවා. මේ තමයි මගේ කාර්යයන් කියලා සඳහන් කරාම රජුට හරි සතුටුයි. රජු අහනවා ඔබ කොහොමද මිනිස්සු දැනුවත් කරන්න යන්නේ? ඔහු කියනවා පයින්. රජු කියනවා ඕක පයින් ගිහිලා කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. අනික ඔබ කරන ගෞරවනීය කටයුත්තේ හැටියට පයින් යන්නේක සුදුසුමදි කියලා අශ්වයෙක් පෙන්නලා කිව්වා. අන්න අර අශ්වයාගේ පිටේ නැගලා මීට පස්සේ ඔබේ කාර්ය කරන්න කියලා අශ්වයෙකුත් ලබලා දීලා මුතු යට මාලයක් වගේ අමුණලා තිබිච්ච මල් දමකුත් දුන්න කරේදා ගන්න. රජුගේ නියමයෙන් අසු පිටින් ගමන් කරලා පහසුවෙන් තමන්ගේ කාර්ය දැන් සිද්ධ කරනවා. මේ අතරේ ආයි දවසක් රජුරන්ට ඔහු මුණ ගැහුණා. රජු ඇහුව දැන් කොහොමද කටයුතු? මහරජතුමනි දැන් නම් හරි පහසුයි. අශ්වයාගේ පිටේ ගිහිල්ලා බොහොම ලේසියෙන් පහසුවෙන් මිනිස්සු දැනුවත් කරනවා. රජු ඊට පස්සේ සුදු පාට අශ්වය 4 දෙනෙක් යොදාපු රථයක් ඔහුට දුන්නා.
මීට පස්සේ මේ රතෙන් ගිහිල්ලා ඔබේ රාජකාරිය කරන්න. ඒ වගේම බොහෝ තෑගි භෝගත් දුන්නා. සල්ලි මිල මුදල් දීලා තෑගි භෝග දීලා සතුටු කරවලා අශ්ව රතයක් දීලා ඉතියෙනවා. දැන් ඒ රතයෙන් ගිහිල්ලා මේ කාර්ය කරනවා. ඊට පස්සේ ආයෙත් දවසක් රජුට උහුමුණ ගැහුණා. රජු හෝ දැන් කොහොමද කටයුතු? මහරජතුමනි පෙරටත් වඩා පහසුවෙන් කරනවා. එදා රජ්ජුරු බොහොම විශේෂ ඇත්‍යානාවක් ඔහුට ලබා දුන්නා. මීට පස්සේ මේ ඇතාගේ පිටින් ගිහිල්ලා ඔබේ කාර්ය කරන්න කියලා. ඊට පස්සේ ඇතාගේ පිටේ ගිහිල්ලා මේ කාර්ය කළා. ආයු කෙරවල මැරිලා දෙව්ලොව ඉපදිලා අති දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතිය සැපවින්දා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත මනුස්ස ලෝකෙ ඉපදුනා. ඒ තමයි සන්තති ඇමති. තමන්ගේ නාටිකාංගනාව මැරුණට පස්සේ ඇති වුණ දුක දරාගන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ නිකම්ම නෙමේ. සංසාරේ කරපු කුසල කර්මයේ ප්‍රතිඵලයක් ලැබෙන්න ආසන්නයි. කුසල කර්මයේ මෝරලයි කියන්නේ. පින්නතුනි ඔබ තේරුම් ගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ අහවල් දවසේ ධර්ම දේශනා කරනවා. එන්න යන්න බණ අහන්න. හැමෝම ලෑස්ති වෙන්න බණ අහන්න යන්න. මේ ආදී වශයෙන් මිනිස්සු දැනුවත් කිරීම නිසා මොන තරම් කුසල් සම්භාරයක් රැස් කරලද හතරපද ගාථාවක් අහලා අවසන් වෙනකොට සව් කෙලෙස් නසල රහත් වෙනවා. ධර්ම දානේ ඒ තරම්ම උතුම් බවයි මේ කියන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ සන්තති මහරහතන් වහන්සේට කරුණු පැහැදිලි කරන්න කිව්වට පස්සේ තමන්ගේ කාරණා සියල්ල මනාව පැහැදිලි කරලා සන්තති මහරහතන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා පිරිනිවන් පාවා දාලා රහතන් වහන්සේගේ යටමස් නහර සියල්ලම අහසෙදිම ගිනිබත් වුණා. සමන් කැකුළු වගේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. අපේ භාග්‍යතුන් වහන්සේ සුදු රෙද්දක් බිමට එළවලා ඒ ධාතුන් වහන්සේලා ඒ රෙද්දට පතිත වුණාට පස්සේ මහජනතාව ධාතුන් වහන්සේලාට වන්දනාමාන කළා. එයින් පස්සේ ඒ ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අරගෙන සඳහන් කළා සිව්මන් සන්ධියක චෛත්‍යයක් හදලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වන්දනාමාන කරන්න. එයින් මහා කුසල් රැස් වෙනවා කියලා. මේ දින කීපයකට පස්සේ උපස්ථාන ශාලාවට එකතු වුණ භික්ෂූන් වහන්සේලා සාකච්ඡාවක් කළා. සියලු ආභරණ දරාගෙන සව් කෙලෙස් නසලා රහත් වුණ සන්තති අමාත්‍යවරයා බ්‍රාහ්මණයෙක්ද භික්ෂුවක්ද කියලා, නැත්නම් ශ්‍රමණයෙක්ද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ධම් සභාවට වැඩම කරලා ඒ කාරණාව ඇහුවහම තමන් සාකච්ඡා කරමින් හිටපු දේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා. අන්න ඒ කාරණාවෙන් තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපි මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාළේ. අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝස භික්ඛු. ඇඳුම් පැළඳුම් වලින් සැරසුණත් සංසුන් ගතිහා මෙත්සිතින් යමෙක් වාසය කරනවා නම් ඔහු ඉතා උතුම් පුද්ගලෙක්. එවන් අය බොහෝම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. එමනම් මේ ගාථා රත්නෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු ටික අපි ඒකත් සාකච්ඡා කරමු. පින්නතුනේ ඊට කලින්
මතක් කළ යුතු තව කාරණාවක් තියෙනවා. දැන් මේ සම්සන්තති අමාත්‍යවරයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ සතරපද ගාථාවක් අහලා රහත් වෙන්න තරම් භාග්‍ය වාසනාව උදා කරගත්තේ තමන් විසින් සසර කරගත්ත ධර්ම දානමය පින්කම නිසානේ. එතකොට මේ ධර්ම දානීය ලෝකේ කොච්චර ශ්‍රේෂ්ඨද යමෙක් එය කරනවා නම් ඔහුට නිවන ඉතාම ඉක්මන් කියන කාරණාව මේකෙන් ප්‍රත්‍යක්ෂයි. ධර්ම දානීය ගැන සඳහන් කරනකොට මේ ලෝකේ තියෙන සියලුම දානයන් අභිභවනී කළ දානීය කියලා හැඳින්වෙයි. ධර්ම දානීයට සම කළ හැකි කිසිම දානයක් නැහැ. ධර්ම දානීය කියලා කියහම ධර්ම දාන හයක් අපේ පිටකේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කම් හයෙන් පහක්ම කරන්න පුළුවන් විශේෂිත වූ ධර්ම දරයෙකුට විතරයි පින්නතුනි. මොනවද ඒ ධර්ම දරයෙකුට කරන්න පුළුවන් ධර්මදාන පහ? පළවෙනි එක තමයි ධර්මය දේශනා කරන්න පුළුවන්. නිමක් නැති ආනිසංසනෙ ලැබෙන්නේ ධර්මය දේශනා කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ත්‍රිපිටක පාලිය උගන්වන්න පුළුවන්. ත්‍රිපිටකය ඉගෙන ගන්න කැමති අයට බොහොම සතුටු සිතින් යුක්තව උගන්වනවා නම් යම් කෙනෙක් ඒක අයිති වෙන්නේ ධර්ම දාන ගණයටම තමයි. ඊළඟට සඳහන් කළා අට කතාව උගන්වනවා නම් පිළිවෙලින් ඒක අයිති වෙන්නේ ධර්ම දාන ගණයටම තමයි. පාලිං වාචීති පාලිය උගන්වන්න පුළුවන් නම් අට කතාව පැහැදිලි කරවන්න පුළුවන් නම් එයත් ධර්ම දානෙම තමයි. ඒ තුන්වෙනි දානෙ හතරවෙනි දානෙ තමයි තමන් ළඟට ඇවිල්ලා යම් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක් තියෙනවනම් ආන්ගේ ප්‍රශ්නවලට ධර්මයෙන්ම උත්තර ලබලා දෙනවා. ධර්මයෙන්මයි උත්තර දෙන්නේ. සූත්‍රවලින් විනයෙන් අභිධර්මයෙන් උත්තර ලබා දෙනවා. පස්වෙනි කාරණාව තමයි කර්මස්ථානය කියලා දෙනවා. භාවනා කරන්න කැමති යෝගාවචරයන්ට තමන්ගේ හිත සමාධියට පත්කර ගැනීම සඳහා දමනය කර ගැනීම සඳහා හේතුවෙන උතුම් භාවනා ක්‍රම ඒ පුද්ගලයාට ගැලපෙන විදිහට මේ භාවනා කර්මස්ථාන ලබල දෙනවා. ඒකත් ධර්මදානය. මේ තමයි ධර්ම දරයෙකුට කරන්න පුළුවන් ධර්මදාන පහ. අනිත් ධර්මදානය තමයි ධර්මය දානය කරවනවා කියන කාරණාව. මේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. අපේ ගිහි පින්නතුන්ට කරන්න පුළුවන් විශේෂම ධර්මදානය තමයි ධර්මය දානය කරවන එක. මේ සිද්ධ කරන්නේ ඔබ විසින් ධර්මය දානය කරවීමයි. ඔබ නිසා අපටත් ධර්මය දානය කරලා කුසල් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එනම් මේ අවසාන ධර්ම දානය දායක පිරිස විසින් භික්ෂූන් වහන්සේට ආරාධනා කරලා ධර්ම ගෞරවේ පෙරදරි කරගෙන භික්ෂූන් වහන්සේ වැඩමවාගෙන කළ යුතු උපස්ථාන සම්පූර්ණ කරලා සුදුසු අසුන් පනවලා ස්වාමීනි අපට අනුකම්පා කරන සේක්වා, ලෝක සත්වයාට අනුකම්පා කරන සේක්වා, භයානක සසරින් මිදෙන්න අපට ධර්මයක් දේශනා කරන සේක්වා, එහෙම ආරාධනාවක් කරලා ධර්ම දේශනා සංවිධානය කරන එකත් ධර්ම දානමය පින්කමක්ම තමයි. ඒ ධර්ම දේශනාව අනුන්ට දැනුවත් කිරීම විද්‍යුත් මාධ්‍යෙන් දැනුවත් කරනවා,
මුද්‍රිත මාධ්‍යයෙන් දැනුවත් කරනවා වචනයෙන් දැනුවත් කරනවා මේ නොඑක ආකාරයෙන් දැනුවත් කරනවා වර්තමානයේ නම් ඔය බැනර් පෝස්ටර් වගේ දේවල් හදලා තැන් තැන් වල ප්‍රදර්ශනය කරලා බණ අහන්න එන්න කියලා දැනුවත් කිරීම කරනවා ඒ සියල්ලක්ම පින්නතුනි අයිති වෙන්නේ ධර්ම දාණයට බණ අහන්න එන පිරිසට ආහාර පාන සපයලා දෙනවා බණ අහන්න වාඩි වෙන්න පහසුකම් සපයලා දෙනවා ගමන් කරන්න වාහන ලබා දෙනවා මේ ආදී නොඑක් දේවල් කිරීම තුළ ඒ හැම කාරණාවක්ම ධර්ම දානමය කුසල කර්මයටම තමයි සම්බන්ධ. එතකොට මේ සාමාන්‍ය කෙනෙකුට කරගන්න පුළුවන් ධර්ම දානමය පින්කම. මේ ආදී වශයෙන් ආකාර 6කින් ධර්ම දානය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. එදත් අද ධර්ම දානය පින්නතුනේ අතිශයින්ම මහත්ඵලයි ශ්‍රේෂ්ඨයි උත්තරීතරයි. මේ තරම් ආනිසංස ලබන්න පුළුවන්ද ධර්ම දානින් කියන කාරණාව මනාව ප්‍රත්‍යක්ෂ වෙන තැනක් මෙතන. පින්නතුනි මේ ගාථා රත්නේ භාග්‍යතුන් වහන්සේ මුලින්ම දේශනා කොට වදාළි අලංකතෝ චේපි සමංචරිය අලංකතෝ මේ අලංකාර වෙලා ඉන්නවා සැරසිලා ඉන්නවා කියන කාරණාවයි මෙතන අලංකතෝ කියලා සඳහන් කළේ සමංචරිය සමව හැසිරෙනවා මෙතන කියලා සඳහන් කරන්නේ කයෙන් කරන වැරදි කරන්නේ නැහැ වචනයෙන් කරන වැරදි කරන්නේ නැහැ හිතින් කරන වැරදි කරන්නේ නැහැ සිතයි කයයි වචනයයි කියන තුනම මනාව පාලනය කරලයි තියෙන්නේ දමනය කරගෙනයි තියෙන්නේ අකුසල සිතට කවදාවත් යට වෙන්නේ නැහැ කුසල සිතම ඉස්මතු කරලා තියෙනවා කුසලේම යෙදිලා ඉන්නවා කුසල්ම සම්පාදනය කරනවා සිත කය වචනේ කියන තුන් දොරින් සිදු කරන අකුසල ධර්මය අපි මේ දේවල් වලට කියනවා දස අකුසල් කියලා. යම් කෙනෙකුට තමන්ගේ ජීවිතයේ දස අකුසලෙන් වළකින්න පුළුවන්කම තියෙනවා නම් දස කුසල කර්මපතවල යෙදෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ආංගී පුජ්‍යලයා මේ ලෝකේ තමන්ට මහත් ඇල්මක් දක්වපු තමන්ට බොහොම හිතවත් පුද්ගලයෙක්. ඒ නිසයි මෙතන තිදුර සංවර කරගන්න කියලා දේශනා කොට වදාළි. සන්තු සංසුන් අලංකතෝ චේපි සමංචරීය සන්තු දන්තු නියතු බ්‍රහ්මචාරී. මෙතන පින්නතුනි සන්තු කියලා කියන්නේ සංසුන්කම. ඉන්ද්‍රියන්ගේ සංසුන්කමමයි සන්තු කියලා කියන්නේ. දන්තෝ කියන්නේ මනාව දැමුණු බව හික්ම වුණු බව නිරන්තරයෙන් මේ ඉන්ද්‍රියන් අකුසලයට ගමන් කරන්න අකුසල පක්ෂයට බොහෝම කැමති ලොකු ආයාසයක් ලොකු වෑයමක් ගන්න ඕනේ ඉන්ද්‍රියන් අකුසලයේ කරා ගමන් කරනකොට ඒ අකුසලයන්ගෙන් ඉන්ද්‍රියන් මුදව ගන්න අකුසලයෙන් ඉන්ද්‍රියන් බේර ගන්න අකුසලයෙන් ඉන්ද්‍රියන් පමණක් නෙමෙයි තමන්ගේ මුළු සසර ගමනම බේරගන්නයි කටයුතු කරන්න තියෙන්නේ. ඉන්න සන්තෝ දන්තෝ කියලා සඳහන් කරනවා සංසුන් වෙන්න ඕනේ, දමනීය වෙන්න ඕනේ. නියතෝ බ්‍රහ්මචාරී. හැබැවින්ම සංසුන්. හැබැවින්ම දැමුණු පුජ්‍යලෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ බ්‍රහ්මචාරී පුජ්‍යලෙක්. බ්‍රහ්මචාරී උතුමේ. බ්‍රහ්මචාරී බව ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. සබ්බේසු භූතේසු නිදහය දන්න මේ ලෝකයේ සියලුම ප්‍රාණීන් දඬුවමට බයයි. දඬුවමට බය නැති එකදු කිසිදු ප්‍රාණීක් ලෝකේ නෑ පින්නතුනි. හැම ප්‍රාණීක්ම දඬුවමට බයයි. දඬුවමට බය නැත්නම් ඒ රහතන් වහන්සේ නමක්.
අනික් හැම කෙනෙක්ම දඬුවමට බයයි. ආන් ඒ නිසා දේශනා කරනවා කවුරුවත් කාටවත් කරදර කරන්න එපා. කවුරුවත් කාටවත් හිරිහැර කරන්න එපා. කවුරුවත් කාටවත් කාගේවත් ජීවිතවලට අනතුරු කරන්න එපා. හැම කෙනෙක්ම තම තමන්ට සාධාරණයක් කරගන්න උත්සාහ කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා අර භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය, සියලු ආභරණ දරාගෙන අරහත්වේ ලබාගත්ත සන්තති අමාත්‍යවරයා ශ්‍රමණයෙක්ද එහෙම නැත්නම් බ්‍රාහ්මණයෙක්ද? භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා ඇහුවනේ මං එනකොට කර කර හිටපු සාකච්ඡාව මොකද්ද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා මේ පැනේ ඉදිරිපත් කරාම දේශනා කොට වදාළේ, සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ ස භික්ඛු අභ්‍යන්තරිනුත් බාහිරිනුත් සිද්ධ කරගන්න අකුසල් නතර කරපු කෙනා බ්‍රාහ්මණයි. බාහිත පාපී, විශේෂයෙන් බාහිත පාපී පව් බැහැර කළ නිසා බ්‍රාහ්මණ කියලා කියනවා. එතකොට ශ්‍රමණ භික්ඛු මේ සව් කෙලෙස් නසාපු උත්තමයෝ, එමෙතන් සව් කෙලෙස් නසාපු මගේ පුත්තු, කවුද භාග්‍යතුන් වහන්සේගේ පුත්තු කියලා හඳුන්වන්නේ? භාග්‍යතුන් වහන්සේගේ පුතුන් කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේලාට පිළිතුරු. බුදුරජාණන් වහන්සේගේ ලයෙන් උපන් පුත්තු හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ රහතන් වහන්සේ. ඒකයි මෙතන සඳහන් කරන්නේ, සව් කෙලෙස් නසලා අරහත්ත්වේ සාක්ෂාත් කරගත්තේ මගේ පුතාලා. බ්‍රාහ්මණ කියන්නත් සුදුසුයි, ශ්‍රමණ කියන්නත් සුදුසුයි, භික්ෂු කියන්නත් සුදුසුයි. බ්‍රාහ්මණ කීවත්, ශ්‍රමණ කිව්වත්, භික්ෂු කියලා කීවත් වරදක් නෑ කියලා දේශනා කොට වදාළා. එහෙමනම් පින්නතුනි ගාථා රත්නී අර්ථේ කාල වේලාවට අනුව අපි බොහොම කෙටියෙන් තමයි සාකච්ඡා කළේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළෙමු, මේ සැරසිලා හිටියත් සංසුන්නා. සැරසිච්ච හුඟක් අය සංසුන්නෑනේ. නමුත් සැරසිලා හිටියත්, සල්ලි මිල මුදල් තිබුණත්, ධන ධාන්‍ය වතු පිටි ඉඩ කඩන් තිබුණත්, ඒ කොව්ව තමන් සතුව තිබුණත්, ඔහු දැමුණු යහපත් සංසුන් පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා මේ ලෝකේ හරි වටිනවා. ඒ හැසිරීම මේ ලෝකේ වටිනවා. ඒ හැසිරීම හරි උතුම් උත්තරීතරයි ශ්‍රේෂ්ඨයි. ඉන්ද්‍රියන්ගේ දමනයක් තියෙන බව, ඉන්ද්‍රියන්ට කැමති දිහාවකට ගමන් කරන්න නොදෙන බව, ඉන්ද්‍රියන්ට තමන්ව පාලනය කරන්න නොදී තමන් විසින් ඉන්ද්‍රියන් පාලනය කරගන්නවා නම් අන්න ඒ කාරණාව මෙලව උපන් සත්වයාට ඉතාම විශේෂයි. යමෙක් උත්සාහ කරනවා නම් අරමුණෙහි පාලනය වෙන්නේ. අපේ හිත රාගයටත් දුවනවා, ද්වේෂයටත් දුවනවා, මෝහයටත් දුවනවා. රාග, ද්වේෂ, මෝහ කියන මේ මහ බරපතල අකුසල කර්මයන් හැම වෙලාවෙම පුද්ගල චිත්ත සන්තානයේ තුල උපදිනවා. හැබැයි ඒ හැම අකුසලයක්ම අපිට යහපතක් නම් කරන්නේ, කැමැත්තෙන් අකුසල් කළාට විපාකය විඳින්න වෙන්නේ ඉතාම දුකසී. මොකද ඒ විපාකය යහපත් වෙන්නේ නැහැ පින්නතුනි. සමහර කර්මවලින් අපට සතුටක් ලැබෙනවා, නමුත් ඒ සතුට භුක්ති විඳින්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි එක්ක නම්
මේ ලෝභ දේශ මෝහ කියන කාරණා තුනම අකුසල් බව අපි දැන් හොඳටම දන්නවා. අකුසලයේ මතින් සතුටක් හොයනවා. සතුටක් මෙලවදී විඳිනවා. හැබැයි ඒ සතුට වෙනුවෙන් ලෝභයයි දේශයයි මෝහයයි උපද්දවල තියෙනවා. අන්න ඒකට නියත ගතිය. ඒකට නියත ඵලය ඒකාන්තයෙන් දවසක අපට හම්බ වෙනවා. අන්න ඒ නිසා මේ ලෞකික කාම සම්පත් වින්දනය කර කර සතුටක් හොයනවට වඩා මේ සසරින් එතර වෙන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ආන් ඒක ඊටාම විශේෂයි කියලා පින්නතුනි මෙතන සඳහන් කරන්නේ. එහෙමනම් එසේ කටයුතු කරන්න බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨ සාධාරණයක් කරලා සසරින් මිදෙන්න ඔබ ඔබට හිතවත් කෙනෙක්ද කියන කාරණාවට උත්තරයක් හොයාගෙන කටයුතු කරන්න. ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා ඔස්ට්‍රේලියාවේ පදිංචි රංජිත් පෙරේරා මහත්මයා සහ එතුමන්ගේ පුතු රනිල් පෙරේරා දුව සඳනි පෙරේරා ඉඳුනි රූපසිංහ චම්මි ප්‍රනාන්දු තිලක්ෂා සහ ශනායා කියන මිනිබිරියන් දෙපළ කළුතර පජින්ති කාන්ති සමරතුංග මූසිරි ගුණරත්න බැසිල් සමරතුංග නිමල් රංජි මංජුල ප්‍රසාද් බුද්ධිකා නිරෝෂණි මයිකල් සමරතුංග යන පවුලේ සියලුම සාමාජික සාමාජිකාවන් මේ උතුම් සද්ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. ඒ අයගේ උතුම් අරමුණු කීපයක් පැහැදිලි කරනවා. ඔස්ට්‍රේලියාවේදී 2021 දෙවැනි මාසයේ 22 දින මරණයට පත්වන ලලිතා ජෙනිට් සමරතුංග මැතිනියට පින් අනුමෝදන් කිරීමත් ඩාවිඩ් අප්පුහාමි විලි රූපසිංහ ඇතුළු පවුලේ මියගිය අනිත් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඊටමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා රංජිත් පෙරේරා පවුලේ දුව ඒ වගේම ලේලිය බෑනාවරුන් මේ ආදී සියලු දෙනාටමත් මුණුබුරු මිනිබියන් සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. බැසිල් සමරතුංග මයිකල් ජයපාල සමරතුංග අභය වර්ණාරච්චි නිමල් රංජි මංජුලා ප්‍රසාද් බුද්ධිකා නිරෝෂිණි යන සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරමින් ප්‍රාර්ථනා කරන බෝධීන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල් හේතු වේවා. කොරෝනා උදුරු තත්ත්වයෙන් මරණයට පත්වෙච්ච සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. රට පුරාම ලෝකේ පුරාම විසිරිලා සිටින ඒ සියලු දෙනාටම මේ උතුම් කුසල් අනුමෝදන් වී සුවපත් වේවා. බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින්
උතුම් චතුරාරි සත්‍ය ධර්ම අවබෝධය ලබනද මේ සත් ධර්ම දානානි සංසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.